සද්ධාවන්ත බෞද්ධ පිංගතුනි, ඔබ එක්ක සිටිනේ සදානුසරණ ධර්මදේශනා මාලාව සමග. මේ දිනවල ඉතාම වැදගත් මාතෘකාවක් විවාදයට බඳුන්වලා තියෙනවා. මේ කාලේ රහතන් වහන්සේලා වැඩවාසය කරන්නේද යන කාරණය. එහිදී එම මතයට පක්ෂව සහ විපක්ෂව පිරිසක් දෙකට බෙදිලා අදහස් දකින්ට ලැබෙනවා. එහිදී ප්‍රධාන කොටම අපි බලාපොරොත්තු වෙනවා මෙම කාරණය ගැන ධර්මානුකූල විවරණයක් ලබා දීමට. ප්‍රධාන කොටම බුද්ධ ශාසනය පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද වශයෙන් තුන් ආකාරයි. ඒ අනුව ප්‍රතිවේද ශාසනය යනුවෙන් සැලකෙනුවේ මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණීමයි. ඒ මාර්ගඵල සංඛ්‍යාත නිවනට පිරිස් පැමිණෙන තුරු තමයි බුද්ධ ශාසනයක වැදගත්කම තියෙන්නේ. යම්කිසි කාලයක මාර්ගඵල සංඛ්‍යාත නිවනට පිරිස් පැමිණෙන්නේ නැත්නම් එතන සිට බුද්ධ ශාසනයක් පැවතීමේ අර්ථයක්ද නැහැ. ඒ නිසා යම්කිසි කාලයක මාර්ගඵලලාභීන් සිටිනවනම් එය බුද්ධ ශාසනයේ පැවැත්මට රුකුලක් පිටුබලයක් වෙනවා. මෙතනදී ගැටලුව තියෙන්නේ ධර්මයේ අකාලික භාවය පිළිබඳ විශ්වාසය. ධර්මය අකාලික නම් එය සෑම කල්හිම යොදන ආකාරයට ප්‍රතිඵල ලැබිය යුතුයි. ඒ අනුව ධර්මය අකාලිකය කියලා පිළිගන්නව නම් ඕනෑම කාලයක මාර්ගඵලලාභී සිටින්න පුළුවන්. විශේෂයෙන්ම බුදුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කලෙක මාර්ගය වඩන්නට කැමැති පිරිස් වෙද්ද සද්ධර්මය විද්‍යමානද, එසේනම් කිසි කලක මේ ශාසනය මාර්ගඵලලාභීන්ගෙන් හිඟයක් ඇති නොවේ කියලා. ඒ අනුව අද වෙන විට ධර්මය විද්‍යමානයි, ඒ වගේම මාර්ගය වඩන්න කැමැති පිරිස බොහෝයි. ඒ නිසා අද කාලේ මාර්ගඵලලාභීන් නැති වෙන්නට විදියක් නැහැ. එසේම යම්කිසි පුද්ගලයෙක් කියනවනම් මේ කාලේ මාර්ගඵලලාභීන් නැහැ, මේ කාලේ රහතන් වහන්සේලා නැහැ කියලා, ඒ පුද්ගලයාට එවන්නක් කියන්නට අයිතිය ඇති වෙන්නේ ඒ පුද්ගලයාත් රහතන් වහන්සේ නමක් නම්. ඒ පුද්ගලයා රහතන් වහන්සේ නමක් නම් ඒ පුද්ගලයාට මේ කාලේ රහතන් වහන්සේලා නැහැ කියලා කියන්නත් බෑ. ඒකට හේතුව තමයි රහතන් වහන්සේ කෙනෙකුට පමණයි චේතෝපරිය ඥානේ උපදවලා මේ කාලේ රහතන් වහන්සේලා ඉන්නවාද කියන කාරණය දැනගන්න පුළුවන්. කිසිම ආකාරයකින් තේරවාදී න්‍යාය අනුව නොරහත් පුද්ගලයෙකුට රහතන් වහන්සේ කෙනෙකුගේ මනස ඇඳිනගන්න බෑ. ඒ නිසා ඔය කියන වාදය ඉතාම දුර්වල වාදයක්. කියන්නේ මෙකල රහතන් වහන්සේලා නැත කියන වාදය නොරහතක විසින් ගේන්නත් බෑ, රහතක විසින් ගේන්නත් බෑ. ඒ වගේම මෙතනදී ඉතාම වැදගත් කරුණක් තියෙනවා. මේ ප්‍රකාශ තුල අපිට දකින්න පුළුවන් මෙකල රහතන් වහන්සේලා නැහැ, රහතන් වහන්සේලාගේ පැවැත්මට විරුද්ධව මාර්ය ක්‍රියා කරනවා කියලා. මෙතනදී වැදගත්ම සාධකය තමයි එසේම එහෙම කියනවනම් ඒ අය කියනවනේ මෙන්න මේ අවස්ථාවේ ඇවිල්ලා මාර්ය මෙහෙම කිව්වා, ඒ නිසා අපි මාර්යට බයයි, අපි මාර්ය කියන දෙක පිළි අරගෙන ඒක සමාදන් වෙලා මාර්ය කියන මාර්ගේ යනවා කියලා. ඇත්තට මේකයි වෙලා තියෙන්නේ. නැත්තම් කිසිම කෙනෙක් ওই විදියට මාර්යා කියන මාර්ගයේ අනුගමනය කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් අපි කල්පනා කරන්න ඕන මාර්ගය මාර්යා කියන මාර්ගයද අනුගමනය කරන්නේ නැත්තම් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මාර්ගයද කියලා. ඒ නිසා මේ මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණීමට කිසි කෙනෙක් බය වෙන්න එපා. සියලු දෙනාම සියලුම අන්‍ය කාර්යයන් පසුපසට දමා මාර්ගඵල සංඛ්‍යාත නිවනට හැකිතාක් පෙරදරන්න ඕන, හැකිතාක් උත්සාහ දරන්න ඕන. ඉතාම පැහැදිලිව සූත්‍ර ගණනාවක දේශනා කරපු කාරණයක්. විශේෂයෙන්ම කුද්දක නිකායේ බුද්ධ වංශ පාලියේ තපදාන පාලියේ මේ කරුණ පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ
බෞද්ධයාගේ යුතුකම වන්නේ මාර්ගඵලලාභය වෙත පැමිණීමයි. විශේෂයෙන්ම බුද්ධවංශ පාලියේ පැහැදිලිව සඳහන් වෙනවා, යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අරහත්වයට නොපැමිණ මරණයට පත්වීම පවා හැල්ලුවට භාජනය විය යුතු දෙයක් කියලා. ඒ නිසා මාර්ගඵලලාභය පිළිබඳව සැක උපදව ගන්න එපා. මේ කාලෙදි මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ සම්බන්ධව වැඩි විස්තර තොරතුරු අවශ්‍ය නම්, උදව් අවශ්‍ය නම් අපිට එවැනි උදව් අවශ්‍යයට ඒ උදව් ලබා දෙන්න පුළුවන්.